नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। ये तो තණ්හාවෙන් උපාදාන වෙනවා කියන එක තමයි එතෙන්ද තමයි අමාර කළේ. දැන් මේ පාඩම් කියනකොට අර මූලික දැනුම අවශ්‍ය කරනවා. අර පාද එක දෙක තුන වාගේ වගේ දැනුම පිළිබඳව මේවා එක්තරා විදිහට රිවිෂන් එකක් වාගේ තමයි මේ පාඩම්. මේ මූලික දැනුම කොයිම වෙලාවකවත් අමතක කරලා මේවා තේරෙනවා කියලා හිතා ගන්නට නම් එපා. මොකද ඒක හිම වෙන්නේ නැති නිසා. ඒ නිසා දැන් මේ සම්මා උපාදාන මේවා කියනකොට උපාදාන කියනකොට අර විදිහට කාම උපාදාන ආදී හතරක් තියෙනවා. එක පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ දෙකයි වලින් දැන් හොඳට ප්‍රගුණ වෙලා තියෙනට ඕනේ. මොකද ඒ තැන් දැන් අපට ඒ තැන් අත්දකගා ඉන්නට उपादान वे प्रायोगिक वशन तृष्णावाक्य එක දවසක් ඇති වෙලා යා කාගයක් ප්‍රශ්නාවක් ඇති වුණා නම් දවස් දෙකක් ඇති වුණාට පස්සේ දවස් තුනක් සතියක් මාසයක් අවුරුද්දක් දෙකක් තුනක් මේ විදිහටම ප්‍රශ්නාවක් තිබුණොත් එහෙම එපා වෙන්නේ නැතුව කොහොමද වෙන්නේ මරා ගන්න කොටා ගන්න ජීවිත හානි කර ගන්න මට්ටමටම එක වැඩිලා තියෙනවා. ඒකට උපාදාන වෙලා එතකොට නේද උපාදානේ එනකොට ඒ පැත්තෙන් මෙතකොට අනිත්‍යත්වයට ගැටෙන ප්‍රමාණය තේම තමයි. තණ්හාවේ යම්තාක් මනසක තියනවා නම් බොහෝසෙයි. ඒ දෙක සමාන දුරකට තමයි අනිත්‍යත්වයෙන් ගැටීමක් තෙන්නේ. ඒ නිසා තණ්හාවේ යම්තාක් අඩු වෙනවා නම් ඒ මට්ටමට අනිත්‍යත්වයෙන් ඒක නැති වෙනකොට ගැටෙන ගතිය අඩු වෙනවා. ඉතින් ඒක තේරුම් ගන්නට ඕනේ. මොකද මේ උගන්වීම කරන්නේ බුදු ධර්මයේ පමණනේ. අපි කොච්චර විශේෂ ධාරාවන් ඉගෙනගෙන आचार्य महाचार्य सम्मान महाचार्य ज्येष्ठ महाचार्य कुछर दूर गियावधानी बाहर विद्या आगम के जाति मेवागन उन्न फलेट प्रतिकार फलेट प्रतिकार फलेट तमें प्रतिकार हो හේතුවට නෙමෙයි ඵලයට විසඳුම් හොයන. එතකොට ඒක වෙලා ඉවරයි. ඵලයට විසඳුම් හොයන වැඩක් නෑ. හේතුවටයි විසඳුම් හොයන්න ඕනේ. ඉතින් ඒක තමයි බුද්ධ ධර්මයේ අපට දෙන ඒ සුවිශේෂී පණිවිඩය. හේතුවට. එතකොට ඒ විදිහට දැන් මෙතන මේ කියන්නේ ඒකයි. ධම්මාවෙන් උපාදානය ගොඩ නැගුණාට පස්සේ ඒකත් නෙමෙයි ප්‍රතිකාරය හොයන්න ඕනේ. ඒ උපාදානයේ ඇතිවීමට මොකද තුඩු දුන්න හේතුව කොතනින්ද පටන් ගත්තේ උපාදානය ඒ දැඩිසේ උපාදානයේ කොතනින්ද පටන් ගත්තේ සියුම් විදියට පටන් ගත්තේ කොතනින්ද තණ්හාව අන්න එතන හොයාගෙන යනකොට Taman take කරගන්නට පුළුවන්කම තියෙනවා. තණ්හාවෙන් උපාදානයේ දැඩි වෙනවා කියලා කියන්නේ ඉතින් මම ඔය කියාගෙන ආපු විදියට ඒ අය පිළිබඳව යම් යම් දේ පිළිබඳව සම්පත් පිළිබඳව බලාපොරොත්තු වෙන මූලික ප්‍රයෝගිතා ලැබීමට හේතු වෙන නේද? ඒ හැම දෙයක් මෙහෙම තමයි. අපි කියමුකෝ ලොකු විභාගයක් සමර්ථ වෙලා ලොකු ඔප්ෂන් එකකට එන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඉතින් එහෙම නැත්නම් දැන් ඔය සමහර ළමයි ෆේල් වුණාට පස්සේ දිනාන කරගන්න. මොකද ඒ තණ්හා උපාදානයේ දක්වා ගිහිල්ලා ඒ පොරොත්තු නොදෙන මට්ටමට අනිත් පැත්තටම ඒ ගානට මැදිනවා ද්වේෂය. ඔකනේ යථාර්ථය. रियालिटी एक मे एत तपे तेरूंगा ओणकमेम एट तेरे नेतम एट तेरूंगा वटिनाकम तेरे
තත්වයක්නේ පවතින්නේ එතකොට. මේකයි. එතකොට ඒ නිසා තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙනවා කියලා කියනකොට මේක තෝරනවා මේකෙත් ඒ වාගේ පැවැත්මට උපකාර වන්නේයි අර්ථ ගන්න කියනවා. පැවැත්මට මොකද තණ්හාවයි උපාදානයයි එකට තියෙන නිසා. නේද? තණ්හාවයි උපාදානයයි එකට තියෙන නිසා තණ්හා පච්ච උපාදානං කියනකොට දිට්ඨි උපාදානය තණ්හාවත් එක්ක එකතම පවතිනවා. කාමෝපාදානය තණ්හාවේම දිනු වෙච්ච අවස්ථාව. එතකොට එක වෙලාවෙම මේ විදිහට ඒ සාමාන්‍ය තෘෂ්ණාව දැඩි තෘෂ්ණාව බවට ගියාට පස්සේ උපාදාන වෙනවා. එතකොට තණ්හාව නැතුව දික්ටි වැඩ කරන්නට බෑ. ද්වේෂසිත වල දික්ටි වැඩ කරන්නේ නැහැ. මෝහසිත වල වැඩ කරන්නේ නැහැ. සෝමනස්සාගු දික්ටිගත සම්පූර්ණ. ද්‍රම කකර මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ඒක ඇලීමක් එක්කලා බැදී පවතින. ඒකනේ ගලවන්න අමාරු. මිත්‍යා දෘෂ්ටිය ද්වේෂයත් එක්ක ආව නම් ගලවන්න ලේසි. හැබැයි මිත්‍යා දෘෂ්ටිය තෘෂ්ණාවක් එක්කලා රාගයක් එක්කලා ලෝභයක් එක්ක යන නිසා ගලවන්නට බෑ. කියන මොනතරම් විද්‍යාව දැන් දියුණු වෙලා ඉනිපැත්තට ගියත් මේකල මෙව්වා කියන එක පිළිගන්නවා. හරි? මෙව්වා කියන එකේ ඒ මතේ ඉන්නව දැඩිසේ ඉන්නව ඇතට. ඒ මහා දෙවන්ත උගත්තු ඒ වුණාට විද්‍යාවෙන් තහවුරු කරනවා. මොකක්වත් එහෙම මෙවීමක් නෙවෙයි පවතින්නේ මේ ශක්ති විශේෂ කියලා. මොකද බුදුදහමයි නවීන විද්‍යාවයි පමණනේ දෙවියන් නැවීම නෙමෙයි මෙතන පවතින්නේ සචේතනික අචේතනික හැම දෙයකම ශක්ති ගොඩක් මුල් ශක්තියක් අග ශක්තියට උපකාර වෙනවා යනාදී වශයෙන් විස්තර කරන්නේ බුදුදහම සියල්ලෙන් සියල්ලෙන් ඒක තෝරලා දෙනවා. නවීන විද්‍යාව යම් තරමකට කියනවා නැවීමක් නෙවෙයි මෙතන තියෙන්නේ ශක්ති ගොඩක් එක එක ශක්තියක් තව ශක්තියකට උපකාර වෙනවා කියලා චිත්ත ශක්තිය නේද කායික ශක්තිය ආදී ශක්ති කියලා තමයි එතන උගන්වන්නේ. ඒ කොච්චර කීවත් අර තෘෂ්ණාවත් එක්ක දැඩිව ගත්තට පස්සේ ඒගොල්ලන්ට හිතෙන්නේ අපි අපේ ආගම අත්හරින එක අපේ ශාස්ත්‍රඥ වංශයට කරන ආතුරුකමක්ද අකෘතඥකමක්ද කියලා ඒ මට්ටමට යනවා. අන්න ඒක තමයි පවතින. ඒක කොච්චර බරපතල වුණත් ඒක තමයි එතනදී පවතින මනෝභාවය. මනෝභාවය. දැන් අපට තියෙන බුදුරජාණන් වහන්සේ සමග ඇලීමක් නෙවෙයි නේද? අපට බුදුරජාණන් වහන්සේ වදාලේ තුම් හේගිච්ඡන් ආතප්පන් අක්ඛාතාරෝ තතරක. ඔය ඇත්තම ඔයත්තන්ගේ වැඩේ කරගන්න මම හිටියා කියලා වැඩක් නැහැ. ළඟට ගලා හිටපු කෙනාටත් යන්න කියලා ඒක අපේ හිවක් කළේ නේද? ආන්න ඒක. ඒතකොට අපට භාග්‍යතුන් වහන්සේ සමග තියෙන ඇලීමක් බැඳීමක් නෙවෙයි. අපට භාග්‍යතුන් වහන්සේ සමග ගෞරවයක් තියෙන එකමක් නිසාද? අපට මොකක්වත් දුන්නු නිසා නෙමෙයි. අපට මේ ධර්මමය මඟ පෙන්වීම දුන්නු නිසා. ධර්මමය මඟ පෙන්වීම හැර ගන්නට දුන්නු ධර්ම මඟ පෙන්වීම ධර්මමය මඟ පෙන්වීම නිසා අපට ගෞරවයක් තියෙනවා. නමුත් ඒ ගෞරවය තිබුණා කියලා අපට ඒ ප්‍රතිඵල ලබන්න බෑ කියලා අපි දන්නවා. ගෞරවය නෙවෙයි ඒ කියලා දුන්න ටික කල යුක්ත කරන්නට ඕනේ. එපා කියපු ටිකත් හරිනේ. එච්චරයි. ඒ නිසා මේවා ඉතින් බොහෝම විචාරයට ලක්විය යුතු කාරණා. මේකෙත් කියන ප්‍රවැත්මට ඒ විදිහට තෘෂ්ණාව ප්‍රකට තෘෂ්ණාව ඇති හේයින්ම උපකාර උත්තර වූ උත්තර කියන්නේ වැඩි වූ වර්ධනය වූ දැඩි තෘෂ්ණාව දිට්ටි සහිතව හරි දිට්ටි රහිතව හරි ඇති වෙනවා. ප්‍රථම තෘෂ්ණාව නැත්නම් උපාදාන බවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි පටන් ගැනීම තෘෂ්ණාව මේ ලෝභයේ පටන් ගැනීම නැත්නම් උපාදානයේ පටන් ගැනීම දිට්ඨියේ පටන් ගැනීම තමයි ලෝභය. එතකොට ඒක අස්කරනවා නම් එතනින් යාට දිට්ඨියක් එන්නේ නැහැ. දැඩි තෘෂ්ණාවක් එන්නේ නැහැ. ඔන්න ඔය පාඩම ඉවර කරලා අපට අලුත් පාඩමකට එනවා. මේකේ ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ටික ඔබ පරිශීලනය කරන්න එහෙම නැති වුණොත් අපේ පාඩම අවසානයේදී හරි මේ ප්‍රශ්නයකට යම් එකකට උත්තරේ හොයාගන්න අමාරුයි ගලපගන්න අමාරුයි වගේ පේනවා නම් අපි විනාඩි 10ක් 15ක් පාඩම අවසානයේදී දෙනවනේ එතන දිහාලා එක තේරුම් දේරුම් කරගන්නත් පුළුවන්. උපාදාන ප්‍රත්‍යයෙන් භව වන්නේ භව ප්‍රත්‍යයෙන් ජාති වන්නේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ද ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සද වන්නේ කියලා එකේ පද කීපයක්ම තියෙනවා. පද කීපයක්ම තියෙනවා. උපාදාන එමුණ පද ටික කඩනවා. ඒ කියවෙච්ච ටිකේ පද ටික කඩනවා. උපාදාන කුමක්ද? භව කියන්නේ කුමක්ද?
උපාදාන උපකාර වෙලා භවයේ සකස් වෙන්නේ කොහොමද මේ ටික උපාදාන නම් යට දැක්වුණු කාම උපාදාන දිට්ඨි උපාදාන කියන දෙකමයි චෛතසික වශයෙන් ගත්තොත් ලෝභයයි දිට්ඨියයි භව නම් වැඩිමයි භව කියන්නේ වැඩිම භවති කියන්නේ වෙනවා කියන එකනේ අපි කියන්නේ ධම්ම දෙස්සී ධම්මකාම භවං හෝති ධර්මයට කැමති කෙනා වැඩිමිට දියුණුවටපත් වෙනවා කියලා ආනේ ඒවනාහි කර්ම වශයෙන් උත් වැඩෙනවා උත්පත්ති වශයෙන් උත් වැඩෙනවා කියලා කියනවා කර්ම භව උත්පත්ති භව කියලා දෙකක් තියෙනවානේ නේද කර්ම වශයෙන් වැඩිම නම් කර්ම භව උත්පත්ති වශයෙන් වැඩිම නම් තව උත්පත්තියක් ලබා දෙනවා භව ශබ්දයෙන් සාමාන්‍යයෙන් කිය හැක්කේ උත්පත්ති භවයයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කියන්නේ මේක තමයි නේද භවේ කාම භවේ රූප භවේ අරූප භවේ කියලා බහුල වශයෙන් භවය කියන එකට යෙදিলা තියෙන්නේ උත්පත්ති ප්‍රතිසන්දි ගැනීම හැබැයි භව කියන පදයේ අර්ථය වැඩිම කියන අර්ථයෙන් ගත්තට පස්සේ ලෞකික කුසල කුසල ධර්මතාවන් දියුණු කිරීමත් ඇති කිරීමත් වැඩිමක් කියලා සලකනවා ඒ උත්පත්ති භවයේ ලැබීමට කාරණා වන බැවින් ආවිකේ උත්පත්ති ප්‍රතිසන්දිය ලැබීමට හේතු වන බැවින් ඒ රැස්වර කර්ම වලටත් භවය කියලා කියනවා කර්ම වලටත් භවය කියලා කියනවා බුද්ධෝත්පාද කාලයේ සුඛයට කරුණ වන බැවින් දැවි සුඛෝ බුද්ධානම් උප්පද්දෝ කියලා සඳහන් වෙනවා එහෙත් මෙහි භව ශබ්දයේ විශේෂයෙන් කර්ම භවය කියන බව දැනගත යුතුයි කියලා කියනවා කර්ම භවය කියන්නේ අපි අර අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර ටික කියන්නේ පුණ්‍ය අபிසංකාර අපුණ්‍ය අபிසංකාර ආනින්ජාපි සංකාර කියලා පුඤ්ඤාපි සංකාරණා කාමාවචර කුසල චේතනා 8යි රූපාවචර කුසල චේතනා 5යි 13 අපුඤ්ඤාපි සංකාරණා අකුසල චේතනා 12 ආනින්ජාපි සංකාරණා අරූපාවචර කුසල චේතනා 4 කර්ම භවණං ලෞකික කුසල අකුසල චේතනා එක අපි කොතකුත් කතා කරලා තියෙනවා සහ ඒකිනා සම ඒ චේතනා සමග සංප්‍රයුක්ත වෙච්ච ලෝභාදී අලෝභාදී මේ ටිකේම ගන්නකොට අනවිද්‍යාදී කියලා කියනකොට අලෝභාදී අවිද්‍යාදී කියනකොට ලෝභාදී ඇයි දන්නේ ඉතින් එතනින් එකට ආරම්භයි දැඩි අදහස් දෙන්නේ එතකොට නේද අවිද්‍යා කියනකොට කෙලින්ම දැඩි ලෝභයනේ අනවිද්‍යා කියනකොට ඒක ලෝභයෙන් ගොඩක්ම ඈත් වෙලා අලෝභය කියන මට්ටමටත් වඩා හිත නික්කම්මයට බර වෙලා නිසා මේකේ මේ විදිහට දැම්මා. දැන් ඕකට මෙහෙම දාගත්තත් වරදක් නැහැ. කර්ම භව නම් ලෞකික කුසල කුසල චේතනා සහ ඒ චේතනා හා සම්ප්‍රයුක්ත වෙච්ච අලෝභාදී සහ ලෝභාදී කියලා දැම්මම නම් ඒත් හරියන්නේ තව එකක්. දැන් අපිට එනකොට ලෝභ ද්වේෂම අලෝභාදී සම පිළිවෙල ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තනම් මේ ලෝභාදීයි අලෝභාදීයි කියලා දාන්න පුළුවන්. හැබැයි සමහරවට මෙතන දාන්න ඇත්තේ අර අනේ පුඤ්ඤා විසංකාරවලින්නේ ඒ ටික පටන් ගන්න නේද? චේතනා කියන ටික සංස්කාර කියන ටික පුඤ්ඤා විසංකාර අපුඤ්ඤා විසංකාර ආනින්ජ විසංකාර කියලා මේ විසිනා වේ ගන්න. ඒ නිසා සමහරවට දාන්නට ඇති කියලා හිතන්නට පුළුවන් මේ ක්‍රමේ නැත්තම් ලෝභාදීය හා අලෝභාදීය කියලා නෙන්නට ඕනේ. ලෝභ ද්වේෂ මොහ ටික මුලින් කියන්නේ පස්සේනේ අලෝභා ද්වේෂ මොහ කියන්නේ. ලබට කියනවා ඔන්න පෙලෙන්ම අරගෙන කියන සුද්ධ බුද්ධ වචනයෙන්ම ගන්නවා තත කතමෝ කාම භවෝ මේ කියන්නේ මේ ආරන්ති විභංග ප්‍රකරණේ පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ අනින්ජාභි සංඛාරෝ කියලා අනින්ජාභි සංඛාරෝ කියලා තියෙනවා එතකොට කියනවා පරිත්ත භූම කෝවා මහා භූම කෝවා අයං උච්චති කාම කම්ම භවෝ එතකොට කියනවා මේ පුඤ්ඤාභි සංඛාර අපි දැන් ඉස්සලා කීවා පුඤ්ඤාභි සංඛාර 12ක් අපි දැන් කීවා අනින්ජාභි සංඛාර කියන රූපාවචර චේතනා ගැන අපි හතර ගැන කතා කරා. තව විදිහකට ගත්තොත් පරිත්ත භූමතෝවා ඒ කියන්නේ කාමාවචර භූමියේ කියන කුසල චේතනා 8 මහා භූමකෝවා එතකොට ගත්තාට පස්සේ පුඤ්ඤාභි සංඛාර වලින් පහක් ගැලවිලා යන්නට ඕනේ අනින්ජාභි සංස්කාර වලට නේද? එතකොට 9ක් ගන්නවා. ඊළඟට රූපාවචර කම්නේ අකුසල චේතනා ටිකක් පරිත්ත භූමක නේද
परित भूम के कट अकुशल चेतना दुलहाय कामावचर कुशल चेतना अटाय देख में अतुलाते महाभूम को वाक्य अरविधियत रूपावचर अरूपावचर चेतना नमय संस्कार नमय अयम उच्चति कम्म भाव सब्बंपि भवगामी कम्म भाव तटपासे भवे लभी मठ हेतु संसारे सकस्वी मठ हेतु प्रतिसंधि लबादी मठ हेतु चेतनाटिक कर्मय कम्म भाव किल सिंगले मुझे अर्थ दी रहती भवगामी कर्मण कुशल पक्ष चेतना संप्रयुक्त अलोभाद्य अकुशल पक्ष लोभाद्यागान अभिसंकार चेतना संकार के निकट अभि उपसर्ग अभिसंस्कार पुण्याभिसंकार अनिंजाभिसंकार अलोभाद्वेषमोपकार अपुण्याभिसंकार लोभद्वेषमोपकार चेतना एक उत्पत्ति भावना कर्मे घटक स्कंद उत्पत्ति भाव के कर्मे घटक स्कंद रूप वेदना संज्ञा संकार विज्ञान पंचोकार भाव उपन्न वैटिक रूपकला रूपमीटि तुनाकर्तीन काय दशक वर्तु दशक देख कलापमीटि देख मतीन इलाट अभी मुको अभी प्रतिसंधिका कुशल हेतु उपेक्ष सागर संतीरने किलनांगी वेदना चैतसिके तीन संज्ञा चैतसिके तीन एडकू इतर चैतसिक तीन इलाट एसित तीन इतकोट रूप वेदना संज्ञा संकार विज्ञान फम तीन एक उत्पत्ति भवन कर्मे घटक स्कंद लौकिक विपाक स्कंद सह कर्मज रूप विस्तर कर एक नवाकार तत्कतम उत्पत्ति भाव उत्पत्ति भाव के कुमक दखिल काम भाव गान अदा गान काम भाव रूप भाव दास अभिहार पास रूप भाव दास अपमान पारित शुभ अपमान शुभ शुभ पारित शुभ अपमान शुभ ब्रह्म पारिशाद ब्रह्म पुरोहित महाब्रह्म परिताप अपमान आवास पारित शुभ अपमान शुभ शुभ केंद्र इलागत वेहले असंगता इलागत अभि आताप सुदास सुदास अकनित दास दास भावे की असंगूपतीूपभूमि दासेप भाव आकाशाचना हतर संज्ञा भाव की भाव तिहागर मुखदर असंग सत्ते संज्ञा भाव की तिहमेट गे असंज भाव असंज सत्य पमन के असंज भाव मेव संज्ञा असंज्ञातन भाव ठीक है मेव संज्ञा असंज्ञातने संज्ञा भाव के विशी नवे दिखाई वर्गीकरण अनुकूल संज्ञा भाव असंज सत्य मेव संज्ञा असंज्ञातने अहिंकरण असंज्ञा भाव इक असंज सत्य मेव संज्ञा असंज्ञा भाव संज्ञा भाव इतकोट नेव संज्ञा असंज्ञा भाव इतकोट विशिनावे दिखाई
एककार भाव असंज स्वत्व चतोकार भाव आकाशानां चागनादि हतर पंचोकार भाव इतुरेन विसि हय स्कंद पहम तीन ओकार के स्कंद अयं उच्यते उत्पत्ति भाव मेकट उत्पत्ति भाव कर्म भाव पुण्य विसंकारादि उत्पत्ति भाव काम भाव रूप भाव रूप आदि उपादान प्राप्ति भववाणेट उपकार अर्थगाट प्राप्त उपादान उपादान इहा चेतना कर्म भवट प्राप्त उपादान लोभे आई दिट्टी आई उपादान पच्च भव उपादान अति इहा इतन चेतना कर्म बवट पत्ते में लोभ चेतना अटगत्वत्वेन लोभ चेतना अटगत्तट पास्से ए चेतना अटटम काम उपाद काम कियन दें लोभे उपकाराय काम उपादान कियन एक उपकाराय एतकोट दिट्टी गत्तोत् दिट्टि संप्रयुक्त सित्तर वैड करण चेतनावलट आधाराय दिट्टि उपादान एतकोट द्वेष सहगत मोह सहगत चेतना एकट उपनिष्ठ प्राप्तियेन लोक प्राप्तियेन एकट संप्रयुक्त प्राप्तियेन एकट उपनिष्ठ प्राप्तियेन तमै प्राप्ति वेन्ने ए चेतना वैड करीमट लोभ चेतनावलट केलिम उपकार वेनवा द्वेष चेतना मोह चेतना वाले इक विरा दूर तृष्णाव तीन पट्टी अभी तक सिद्धवे तृष्णाव क्षेत्रा मुणचेतना पत्पाल नैने कुशल कुशल वसे निशातन एक उत्पत्ति भाव व्यय मिहिम गो निपत्म उपकार उत्पत्ति भाव तव भाव कर्म भाव मे जीवित चिताक्षणिक उत्पत्ति भाव के नाना चिताक्षणिक मे कर्म रसकर्ला प्रतिसंधिका तव चिताक्षणिक वेन शक्ति एक उपादान उत्पत्ति भाव सकस्कर्ण इक नाना चिताक्षणिक उपादान कर्म भाव तव्यात्म उपकार निपत्म एक चिताक्षणिक नाना चिताक्षणिक मूल प्राप्ति धर्म एक निपत्म उपकार निपत्म नाना चिताक्षणिक भवपच्च जाति पटिच समुत्पादयावे विस्तर करेगे ना उपादाने उत्पत्ति भावेट हेतु कर्म भावेट उपकार भावपच्च जाति कुशल कुशल चेतना उत्पत्ति भाव सकाशी उपकार आदि मुलदि केलदुन्वाकारयत अविद्यापच्च संकारा नेकेन उपादानपच्च भावकेन तेनमेन टीक नेद किल हनु अविद्यापच्च संहाराख्यनोट संहाराख्यन पदया उपादानपच्च भावकेन भावकेन पदया एकम नेद किल हनु हर किनोसे ये अतीत काले संबंध कर लगता पटित समुत्पादे अभी पटांगानकोट मोबट किंवा परिच समुपादे विग्रह कराने अनंत संसारे अनंत सत्वेंगे एक सत्य कुगे भावतुनक अनुसारें कियला भावतुनक अनुसारें तमें विस्तर कराने तो कोट अविद्यापच्च संखारा कियला के अतीत अध्यय अतीत काले अतीत भावे संबंध करला ये जानने अविद्या हेतु कोट गेन यही ये दुनि चेतना संस्कार भावट पत्तुना एक यानी तवतने का कर्मज रूप सह विपाक लबादी मत हेतु आकार
මේ කියන්නේ වර්තමාන අද්ද වර්තමාන අද්ද කියන එක දැම බය වෙන්නට එපා අද්ද කියන්නේ කාලය වර්තමාන කාලය සම්බන්ධ කරලා තමයි මෙතන මේ උපාදාන පත්‍ය භව කියලා කියන්නේ වර්තමානයේ උපාදාන නම් වූ දැඩි ලෝභයේ හේතු කොටගෙන එහි යෙදෙන චේතනා භව නම් වූ කර්ම බවට පත් වෙනවා දැඩි ලෝභය දිට්ඨිය මුල් කරගෙන ඒවා කර්ම බවට පත් වෙනවා දැන් ලෝභය දුරු කළා නම් කර්ම බවට පත් වෙන්නේ නැහැ ඒ වෙන මොකද ක්‍රියා බවට පත් වෙනවා ක්‍රියා චේතනාව තියෙනවා ඉතින් චේතනාව කුසල කුසල සිත් වල කරන චේතනාවනේ විපාක ලබා දෙන්නේ නේද විපාක ක්‍රියා සිත් වල වැඩ කරන චේතනාව ලබා දෙන්නේ නැහැ නේ විපාකයක් ඉතින් ක්‍රියා සිත් බුදු පස්සේ බුදු මහා රහතුන් වහන්සේ තමයි ජවන් බවට පත් වෙන ක්‍රියා සිත් වැඩ කරන්නේ අවිද්‍යා සංස්කාරයන්ට තෘෂ්ණා උපාදාන භව ඔකෙන් අවිද්‍යා සංස්කාරයන්ට තණ්හා උපාදාන භව භවයන්ට අවිද්‍යා සංස්කාර විතර එක් වෙන බව දැනගන්නට කියලා කියනවා. ඒ කියන්නේ අවිද්‍යාව අවිද්‍යාව සංස්කාරයන්ට තණ්හා උපාදාන භව. මෙතන මෙහෙම අර්ථකථන ගන්නද අවිද්‍යා සංස්කාරයන්ට තණ්හා උපාදාන භවද තණ්හා උපාදානයන්ට තණ්හා උපාදාන භවයන්ට අවිද්‍යා සංස්කාරද විතර එක් වෙන බව කියන බව එක් වෙන බව යට කියන ලද බව දැනගන්න කියලා කියනවා තේරුණාද ඒ වාක්‍යය කඩා ගන්න මෙහෙම යට තේරෙන විදිහට හරි අවිද්‍යා සංස්කාර කියන මේ දෙකට තණ්හා උපාදාන භවත් තණ්හා උපාදාන භව කියන තුනට අවිද්‍යා සංස්කාර විතර එක් වෙන බව යට කියන ලද බව සැලකිය යුතුයි මතක් කරගන්න කියලා කියනවා අවිද්‍යා සංස්කාර කියලා කියනකොට අවිද්‍යාව මෝහය සංස්කාර ලෞකික කුසල කුසල සිත්තර චේතනාව හරි ඊළඟට ඒ ටික ගන්නකොට කියනවා තණ්හා උපාදාන භවත් එතකොට ගන්නවා කියලා මොකද හේතුව යුක්තියුක්ත භාවය එතකොට ඒ කියන සංස්කාර කියනකොට ලෝභ මූල චේතනා අත තියෙනවා නම් තෘෂ්ණාව වැඩ. ඒතර සංස්කාරත් එක්කලා තෘෂ්ණාව වැඩ. එතකොට උපාදාන, දික්තිය, කාම උපාදානය ගත්තොත් ඒත් ලෝභයමනේ. එතකොට ඒකේ වැඩ. ලෝභ චේතනා අටත් එක වැඩ. උපාදානයේ දික්තිය ගත්තොත් දික්ටි සම්ප්‍රයුක්ත චේතනා සංස්කාරකේ අපුඤ්ඤවි සංස්කාරකේ ඒ හතරත් එක වැඩ. ඒසයකට වැඩ කරනවා. ඊළඟට භව භව කියලා කියන්නේ මර කියන පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනින්ජාභිසංකාර කියන ටිකම තමයි මෙතන පාදාලින් හටගන භව කියලා හඳුන්වන්නේ වෙනසක් නැහැ වෙනසක් නැහැ භව කියන්නේ පුඤ්ඤාභිසංකාර 13යි අපුඤ්ඤාභිසංකාර 12යි අනින්ජාභිසංකාර 4යි නිසා එකට අත්ත තණ්හා උපාදාන කියන තණ්හා උපාදාන භව ගන්නකොට අර විදිහටම අවිද්‍යාවත් ඇතුළත් අවිද්‍යාවත් එක්කලා තෘෂ්ණාව වැඩ කරනවා තෘෂ්ණාවත් එක්කලා අවිද්‍යාව වැඩ කරනවා ආන්න ඒක නිසා තමයි අවිද්‍යා මේ තණ්හා උපාදාන භව ගන්නකොට අවිද්‍යා සංඛාරත් එකට ගන්නවා කියලා කියන්නේ මොකද කෙලින්ම ගත්තොත් එහෙම භව භව කියන්නේ සංස්කාර මොකද වෙනස් කරන්න දෙයක් ඇත්තෙම නැහැ නේ පුඤ්ඤාපි සංඛාරාදී ඒ ටිකම තමයි භව කියන්නේ කර්ම භව කියන්නේ ඒ කර්ම භව කියන පුඤ්ඤ විසංකාරාදී පිටකමනි සංස්කාර කියලා කියන්නේ අවිද්‍යාවෙන් හටගන්න අන්න ඒ විදිහයි නේද අවිද්‍යාව හා තෘෂ්ණා හා අවිද්‍යාව හා තෘෂ්ණාව සංසාර මුල් කියලා කියනවා ඒ ප්‍රධාන කාරණේ පටන් ගත්ත තැන එහෙම නෙමෙයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි ප්‍රධාන කාරණේ මේ සංසාරය හැමත කොහොමද එකම අරහත්ය දක්වාම වැඩ කරනවා නේ අරහත් මාර්ගයේ අරහත් මාර්ගයේ තෙක්ම වැඩ කරනවා අවිද්‍යාව කුසල සංස්කාරයන්ට සම්ප්‍රයුක්ත වශයෙන් නැතද අනුශේ වශයෙන් ප්‍රතිවන බව දැනගන්නට කියලා කියනවා අවිද්‍යාව යට වෙලා හරි නොතිබුණා නම් අවිද්‍යාව සම්පූර්ණයෙන් මුලින කොට අදාලා තිබුණා නම් ඒ කර්ණේව කුසල කුසල චේතනා බවට පත් වෙන්නේ නැහැ ක්‍රියා බවට පත් වෙනවා ක්‍රියා කියන්නේ කුසලුත් නොව අකුසලුත් නොව කුසල කුසල කර්මයන් විපාකත් නොව ශක්ති විශේෂය බුදුපස්සේ බුදු මහරහතුන් වහන්සේට වැඩ කරන මෙතනදි කියනවා උපාදාන කුසල කර්ම උපාදාන කුසල කර්ම භවයන්ට
අනුශේ වශයෙන් පත් වෙනවා කියලා දැනගන්න. අනුශේ වශයෙන් කියලා කියන්නේ යට වෙලා තියෙන. යට වෙලා තියෙන ද උපකාර වෙනවා නේද? යටපත් වෙලා තියෙනවා. එතකොට යටපත් වෙලා ඒකට තුරු වෙනවා. ඒකයි කියන්නේ කාරණේ. අපි ගත්තොත් අපි කෑමක් ගන්නවා කියලා කියනකො නේද? දැන් අපි කියනකොට දැන් අපි කියමු පොඩි ළමයෙකුට අපි කිරි එකකට ළමයා බේත් බොන්න කැමති නැති නිසා කිරි එකට කලවම් කරලා අපි බේතක් ළමයාට දෙනවා. අන්න ඒ වගේ. එතකොට ඒ කිරි එකට කලවම් කරලා බේත දෙනවා. එතකොට ළමයාගේ ලෙඩේ හොඳ වෙනවා. අන්න ඒ වගේ. අනුශේ වශයෙන් තියෙනවා. එතකොට කරන කියන ක්‍රියාකාරකම් වලදී කායික වාචික මානසික චේතනාවක් වැඩ කරනවා. කුසල අකුසල වශයෙන්. ඒත් එහෙමයි එතකොට. අනුශේ වශයෙන් කියන්නේ යටපත් වුණා. එතකොට ළමයාට අපි බේත දෙනවා. ඒ ළමයාට බේත දෙන්නේ ඒ ලෙඩේට දෙන බේතක් විදියට කෑමක් විදියට දෙන්නේ. හැබැයි උනාට ඒ ලෙඩේ ඒ බේත ඒ ලෙඩේ සුව වෙනවා. ඒ බේතෙන් ලෙඩේ සුව වෙනවා. අන්න ඒ වගේ තමයි මෙතනත් ඒ වගේ ක්‍රමයක් තමයි අනුශේ වශයෙන් තියෙනවා. හැබැයි මතුවලා නැහැ ඒ තියෙන බවම කරන කියන දේවල් කුසල කුසල කර්ම භාවයට පත් වීමට කුසල කුසල කර්මත් එක්කලා කලවම් වෙලා නැහැ යටපත් වෙලා තියෙන්නේ. නමුත් කුසල කුසල් වැඩි වීමට ඒක බලපා විශේෂයෙන්ම අකුසල් නෙවෙයි කුසල කියලා ගන්න. අකුසල් එක්ක නම් සම්ප්‍රයුක්තම් පවතිනවනේ කුසල කාමාවචර රූපාවචර අරූපාවචර කුසල වැඩ කරනකොට අකුසල් තදංග වශයෙන් විෂ්කම්බන වශයෙන් යට වෙලා තියෙනවා. ඒ අවස්ථාව අනුශය අවස්ථාව. එතකොට යට වෙන අවශ්‍ය යට වෙලා තියෙනවනේ. ඒක අනුශය අවස්ථාව. ඒ අනුශය අවස්ථාව බෙදලා යන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග පිළිවෙලින් පිළිවෙලට ක්‍රමක්‍රමයෙන්. භවගාමී කර්ම නම් කුසල පක්ෂයේ අලෝභාදීයි අකුසල පක්ෂයේ ලෝභාදීයි. බලන්න හැම තැනම කොච්චර වැදගත් දෙයක් මේ කියනවාද කියලා පොඩි වචනයකින් ලොකු දෙයක් කියනවානේ. භවගාමී කර්ම නම් කුසල පක්ෂයේ අලෝභාදීයි අකුසල පක්ෂයේ ලෝභාදීයි. දැන් අපි කියවත් දැන් භවගාමී කර්ම සුගතියකට යන්න දන් දෙන්න සිල් දකින්න කේක අපි දැන් කියනවා. මේ දේ කරගොන් හරි කියලා. හැබැයි හැම වෙලාවෙම මතක තියාගන්නත් හැම කෙරෙනවා නම් ඒ කුසලයක් වීමට නම් අලෝභාදී සමෝ බොස් මුල් වෙච්ච චේතනා වැඩ කරන්නට ඕනේ. වැඩේ දිහා බලලා වචනේ දිහා බලලා කුසල කුසල තෝරන්නට බෑ කෙනෙකුට. නෑ ඒක 100%ක් යම් තරමකට සාර්ථකයි. නමුත් 100%ක් ඒක සාර්ථක නෑ නේද? මොකද වැඩ කරන්න පුළුවන් නේ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන එක ඒක නේද? හත් චේතනාවලි. එතකොට ඒක කුසලයක් බවට පත් වෙන්නේ නැහැ නේ. වැඩේ හොඳ වුණාට වචනේ හොඳ වුණාට අන්න ඒකයි කියන්නේ. වැඩේ නරක් වෙලා චේතනාව හොඳ වෙනවද කියලා කෙනෙක් කියවෝ ඒක වැඩේ නරක් වෙලා නෙවෙයි වැඩේ නරකයි කියලා තව කෙනෙකුට බලන්න පුළුවන්. අපි කියමුකෝ විහාරස්ථානයකට ඇවිල්ලා කෙනෙක් මල් ආසනයක් වෝ ඔය ලකුණු ගන්න කරන් ඒ ලකුණු ගන්න කරන් කියලා කියන්න පුළුවන්. එතකොට අනිත් කෙනා හැබැයි එයාගේ හිතේ එහෙම එකක් නැත්තම් මොකද වෙන්නේ? එයාට කුසල හිත. හැබැයි එයාගේ හිතේත් ඒක තිබුණා නම් අන්න වැඩේ හොඳයි වැඩේ හඳුනන චේතනාව අපිරිසිදු. අන්න ඒ විදිහට ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි ඉතින් මෙහෙම පුළුවන් නේද? අපි කියනකොට දැන් කාට හරි පාරක් ගහනවා කියලා. එතකොට කාට හරි හොඳටම අසභ්‍ය වචනෙන් කතා කරනවා. එතනදී එතන වචනේ නරක වුණාට හිත හොඳයි. එහෙම කියන්නට බෑ. ඒ කියයි ඇතම කෙනෙක්. නේද? එයා පාරක් ගෑව්වට ඒ නරක හිතෙන් නෙමෙයි නරක හිතෙන් කියවෙලා තියෙන්නේ. නරකයෙන් තමයි ගහලා තියෙන්නේ. කුසල පක්ෂයේ එසේ වන්නේ අනුශේ වශයෙන් කුසල් වලට රාකුසල් අනුශේ වශයෙන් උපකාර වෙනවා. යටපත් වෙලා තියෙනවා. තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් වුණාට අනුශේ වශයෙන් තියෙනවා තමයි. කාමාවචර කුසල් කරනකොට රූපාවචර රූපාවචර කුසල් කරනකොට අනුශේ ගැලවිලා නැහැ. අනුශේ වශයෙන් තියෙනවා. ඒ කියන්නේ අරමුණක් ආවට පස්සේ ඇලීමට ගැටීමට මුලාවට නැගිටින කෙලෙස්. කියන්නේ සෝවාන් ආදී තත්ත්වයන්ගෙන් වුණත් ඉස්සරහට යනකොට එහෙම තමයි. සෝවාන් මාර්ගයෙන් ගැලවිලා යනවා යම් ප්‍රමාණයක් සිත් වශයෙන් ගත්තොත් ditthi sampojjo sit 4යි ලෝභ මූල අපායගාමී ශක්තියෙන් යුතු ඒ tikai
द्वेषमूल अपायगामी शक्ति एंटिकाई विचिकित्सा सित संपूर्ण इतर हरियाणा अनुष्य वसंतीन सकृदागामी तुनियलायन तवत्थे हरियाण अनागामी द्वेष सिद्धिकम नतीन लोभ सित कामराग गति नतीन दिट विपेट पास इतर अनुषेटिक इट पाश्य मुखद अर्हत मार्ग ज्ञाने तम इतिक अनुषेता सिद्ध भवप्राप्ति जाति मदने उत्पत्ति भाव कर्म भाव पाश्य उत्पत्ति कर्म भाव कुमद उत्पत्ति भाव अति भव नाम किम जाति नाम किम भव प्राप्ति जाति वाण्य किसेद भवनम यट देखो कर्म भाव उत्पत्ति भाव अतुरी कर्म भाव एक अविद्याटगन संस्कार एटिकम तमाय उत्पत्ति भवन भव मिहि नोलेबे इतकोट भव के अनतेन उत्पत्ति भावे ने उत्पत्ति भावे ने भव पाच्चा जाति केन ए पदेत जाति केन कुशला कुशल चेतना सह तत्संप्रयुक्त अलोभादीय सह लोभादीय कर्म भाव अपट केल दुन्ना खाल कर्म कर्म रक्षण अवस्था विपाक अवस्था विपाक अवस्था तमय में जातीय केल यानी जातीय उत्पत्ति यम तनक प्रतिसान गनीम यम तनक प्रतिसान गनीम जातिनां उत्पत्ति इनम स्कंदे अंगे पहलवीम खंदानं पातु भावो किल वनपदेशना मेन विज्ञान नाम रूप सलायतन पश्च वेदना मे पहम तमय गण किल कियम तमय तो मितन एटिकम तमय जाति जरा व्याधि मरणादि वसंख्या तो तमय तो सत्मे परमार्थ धर्म आदेश कर लखन बलानता पुलवा विज्ञान की अनुकोट धान व्याको प्रतिसंधि विपाकला बाधीन सिट भावपाच्याय भावप्राप्त्यं जातीयेन अत्येन कोट एटिकम तमय एकोन्विसि प्रतिसन्धि लबादेन सिद्धिक इलंगट भावपाच्याय जाति जातिपाच्याय जरामरणं कियन कोट नाम रूप सलायतन पश्चवेदन एटिकम तमय जाति जरा मरण गणुत्न ओय कियन एकयि जाति जरा मरण गणन कोटम विज्ञान नाम रूप सलायतन पश्च वेदना किन मेटिकम तम इतनी चतुलाकुट ने रुद्रजानन हंस यार निकांत श्रावक आनकोट ओकर ने उत्तर दूद रुद्रजानन हंस वाले आनकोट मे सप मे दुख सपस्कर सत्य रुद्रजानन हंस वाले तो मे दुख अतिकरा सकस्करादी तमुनुतिकरा दुख किला तमुना अवबोध कर लवबोध कर लटांगा अरम्या करना जरा मरण जाति कर जातीय भवे मूल कर भवय उपादाने मूल कर उपादाने तन्हा मूल कर तमय विग्रह कर लुरी मम ओया अरया मे आने में मेन्न मे सिद्धांत मालाव शक्ति समुदाय क्रियात्मक अनुपीर सिद्धु यदा पुत्र जानवास केला दुन एक मेट होयाग्न कौद उपाने कोहद उपाने मुखद ये प्रश्न तमट अवश्य ने वेडक नति प्रश्न के तमंट तेरे जरा मर सिद्धु प्रतिसंधि निशा उत्तर निवेरे दी प्रतिसंधि कर्म रहस्यसा कर्म रहस्य तदी निशा तन्हा उपादान की उपादान हेतु तन्हाव तन्हाव हेतु अर के रूप शब्द गंध रस स्पर्श आदि निशा वेदना दिगिन दिगटे अरक अनवश्य प्रश्न तमाटम तेरे इक वितंडवादि प्रश्न तमाटम तेरन तमयापी एन ओण
मोन्टे देवनी पाड़ी की वाक्य बलागंड पटे संपाद पादे देवनी पाड़ी भाव प्रत्येन जाति वे कैसे मेहि निपदीम उपकार संपूर्ण नाना चिताक्षणिक निपत्मक उपकार मे जन्म करम लर्म हेतु मरणेन मतु जाति नमो विज्ञादी ये लोक सुधुसु पारधि पहलवादी सत्रापायन विधियत मनो नंगेत देवलो नंगेत बबलो नंगेत पहलवेन एवना ही देवादीन विषय मवन लाने हो अहेतुक सिद्धवे कर्मयन सिद्धवन्न कर्मये प्रधान हेतु कोटगेन कर्मे प्रधान हेतु कोटगेन कर्मे ओम सिद्धवेन बेरदी पुस्तके हेतु कथवादेत नमो सचेतनिक जीवी किल गे सुगति उपन्न दुगति उपन्न एपिल बांध सीएट अनुक वितर संबंधता बलपेम तीयन कर्म सीट अनुक वितर सीएट दहायक वितर वे विना बलपेम तीयन ऋतु अपटी नियम धरम इवे अनीत्यवा बलपेम तीयन प्रधान कम नियम तमे प्रधान चित नियम इतर प्रधान धम्म नियम पोलूल मतृकावा बीज नियम किस्से कर्म नियम तम यदालेत उतुनियाम यंतरमकट बलपान शीतोष्ण बलपान सभागत जीवित यम्यम मुदवीमट नरक वीमट शतवीमट दुखीमट नमो सीट अणुअम इटत्वड़ा की अनुवा कर्म यतम सत्य कोई मुन विधि शपद लच्चर आशक्तिन तीरने एक बल दिव्यान्वास सत्य मवल दार्शनिक बुद्धि गोचर मे विधेयट दिव्यान्वास मुद सत्व मवल प्रश्न दिव्यान्वास एमे अंध्योमवलवाणी कुरमवाणी भीरमवाणी अबगात इनमवा प्रश्न एमी मेसी मधुर अम्मवाणी प्रश्न प्रश्न उत्तर नेव्वा लखियान अभी आर प्रश्न हागे इतना पौसी दिव्यान्वास सकर अवसान उत्तर शक नौकरी अपना वेपुर शकर मिथन दी अति विस्तर हेतु मेकन मवन वन इकम विधीट मवन टोण मेकल मवन को अम्म स्वभाव पीटा तात के स्वभाव पीटा अम्म तात नवल गुड़ा जाति संख्या स्कंदे पहलवीम खरमेन वाणी कुमकन प्रतिसंधि कर्म विपाक सिद्धन ऐकिया बाहर प्रत्यान समवेति काल सत्वे विनस्कना दविन बाहि साधक अम्मवाद जनक जननी जनक की तात जनन की अम्म जनक जननी शुक्र शुक्रधातु तात जननी की श्रोणित बिंबधातु अम्म आहारादी समलभन हे भाई ये न्यून धर्वांगे पवा विनस्कंती न्यून धर्वांगे पवा विनस्कंती पेनी नद इतकोटे उत्तर अम्मेना तातना खंड मुंड दुनिया विधियत मौकुसे पश्चिंद पुलवाम इकम विधियत इकम तन उपाणी इतकोट मे मेरी कर्म ही संबंध तीन कुशल कुशल विपाक बलपेम करीन कम सत्य विभजी अदिदीन प्रणीत कर्मेतम सत्य हीन प्रणीत वशेन बेदीन सिद्धकर लिद्धकरण कर्म प्राप्तियन जाति नमो स्कंदे पहल वेन भव जनगण इतकोट मिथन दी
අම්මගේ තාත්තගේ මේ කියන රසායන ක්‍රියාකාරීත්වය නැතුව දෙයියන් ආශිර පුළුවන් ළමයි හදලා දෙන්න. ඈ අම්මගේ තාත්තගේ ශුක්‍ර රෝෂෝණී කියන මේ දෙකේ සම්බන්ධයක් ශුක්‍ර ඩිම්බ කියන මේ දෙකේ සම්බන්ධයක් නැතුව පුළුවන් දෙයියන් ආශිර ළමෙක් හදලා දෙන්න. දෙයියන් ආශිර නම් නිකම්ම ගෙනා දෙන්න පුළුවන්. ඔක අම්මට දහදු කප්පෙ දෙන්න ගර්භාෂයේ පහල කරන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේට අර උපාතික පාවගෙනවයි ගෙනල්ලා දෙන්න පුළුවන්. මෙන්න දරුවා මම මැව්වා මම්ම ගෙනල්ලා දුන්නා කියලා. ඔක තමයි අර අයින්ස්ටයින් ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා කියන්නේ. Science without religion is preposterous. නේද? නවීන විද්‍යාවෙන් පරීක්ෂණ නිරීක්ෂණ වලින් තොරව යන ආගම අඳුරුයි කියලා අසම්පූර්ණයි කියලා අංගවිකලයි කියලා අංගවිකලයි කියලා නේද ඒක තමයි කියලා තියෙන්නේ එතකොට ඒකයි හැබැයි විද්‍යාවට සුක්‍ර ශ්‍රෝණි වල සම්බන්ධතාවය කියන්නට පුළුවන් විද්‍යාවට ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙනවා කියන එක කියන්නට බෑ එතකොට විද්‍යාව එතනදී අසරණ වෙනවා විද්‍යාව ප්‍රශ්නයක් තුළ නතර වෙනවා ඒක තමයි අයින්ස්ටයින් තුමා මාය පාරක් කිව්වේ සයන්ස් විතවුට් රිලිජන් ඊස් බ්ලයින්ඩ් කියලා බුදුදහම කියන ආගම ආගමෙන් තොරව යන විද්‍යාව අඳුරුයි කියලා. එනිසා ඒවා තේරුම් ගන්න ඕනේ. ඒකේ බුද්ධ ආගම ගැන මිසක් වෙනත් ආගමක් පිළිබඳව නෙවෙයි. එබැවින් කර්ම ප්‍රත්‍යයෙන්ම ජාති සංඛ්‍යාත ස්කන්ධයන්ගේ 15 වන්නේයි දැනගන්න කියලා කියනවා. ඒක ප්‍රධානම සාධක. प्रधान कारण प्रधान कारण तमय प्रतिसंधि विज्ञान गर्भाशय एक पदनम कर तमय अम्मा शुक्र बिंब देखे दर्व को सकस्त्री ඒ දෙක එකතු වුණාට පස්සේනේ යුක්තානුවක් සකස් වෙන්නේ තලෝපිය නාලයේ දිගේ ඉහළට ඇවිල්ලා එතකොට තමයි ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ යුක්තානුවක් කියන්නේ එතකොටනේ යුක්තානුවක් ශුක්‍ර ශ්‍රෝණි දෙක එකතු වීමෙන් යුක්තානුවක් සකස් වෙනවා ඒ යුක්තානුව සකස් වෙනකොට ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා එතකොටම තමයි යුක්තානුව කියලා හඳුන්වන්නේ කවිනු විද්‍යාවේ නේද වෛද්‍ය විද්‍යාව ජීව විද්‍යාව එබැවින් කර්ම ප්‍රත්‍යයෙන්ම ජාති සංඛ්‍යාත ස්කන්ධයන්ගේ 15 වෙන බව දැනගන්න කියලා කියනවා සංකාරපච්ච විඥානං කියත් මේකම නේද කියලා අහනවා ඔව් ඒ අතීත ජන්මය අතීතයේ සංකාර කියලා වර්තමාන උපදින එකට කියවා විඥාන කියලා දැන් මේ වර්තමානයේ භවය කර්ම අනාගත භවය ප්‍රතිසන්දිය ජාති ඒ වෙනස පමණයි කියලා කියනවා නැත්නම් කිසි වෙනසක් නැහැ කාලයේ වෙනස පමණයි विज्ञान नाम रूप सलायतरण शोक विस्तर करना ජාති නම් යට කියන ලද ජාතියයි ඒ කියන්නේ සුගති දුගති වල ප්‍රතිසන්දිය ස්කන්ධයන්ගේ 15 වීම කන්දානම් පාතු භාවෝ ආයතනන පටිලාභෝ ආයතන ප්‍රතිලාභේ වීම ස්කන්ධයන්ගේ 15 වීම ස්කන්ධ එනවනෙවි උත්පත්ති ගන්න තැනට ස්කන්ධයන්ගේ 15 වීම නේ භවය කියන කර්ම තුලින් ස්කන්ධ එනවනෙමේ එනම් කන්දෝ කන්දානම් සන්ධාවනම් කියලා කියන්න තිබුණනේ නෑ කන්දානම් පාතු භාව ස්කන්ධයන්ගේ 15 වීමක් ස්කන්ධයන්ගේ සංසරණය වීමක් නෙමෙයි කන්දානම් පාතු භාව ස්කන්ධයන්ගේ 15 වීමක් ආයතනනම් ප්‍රතිලාභෝ ආයතන ප්‍රතිලාභය ආයතනනම් සන්ධා නෙවෙයි සන්ධායනාන නෙවෙයි ආයතනයන්ගේ පැමිණීමක් නෙවෙයි ආයතනයන්ගේ ප්‍රතිලාභය ලැබීමක් මොකක් නිසාද අතන අර සංකාර හේවත් කර්ම භව නිසා
ජරානම් ස්කන්ධයන්ගේ පැවැත්ම පැවතුම් සංඛ්‍යාත විරුම් කඩයි කියලා කියනවා. ඉතින් තමයි නාම ධර්ම වල නම් විරීම කියන එක ඉතින් අර උත්පාදිත භංගත් එක්කලා කියලා අපි හඳුන්වනවා. නමුත් රූප ධර්මයන්ගේ දිරීම තමයි පේන්නේ නේද? රූප ධර්මයන්ගේ පිරීම අපට පේනවා. නේද? වර්ණ රූපේ පේනවනේ අපට. ඉතින් කොහොමද රැලි වැටිලා දුර්වල වෙලා කළු වෙලා ඒ වයස්ගත වෙනකොට දිරන ආකාරයේ මොදටන් පේන්න තියෙන දෙයක් නේද? නැද තියෙන ස්වභාවය නැහැනේ. නේද? ඒක අපට පැහැදිලි නම් දිරුම් කඩ කියන්නේ. මරණ නම් ස්කන්ධයන්ගේ බිඳී යෑම. කණ්ඩානම් ભેදෝ කියලා කියන්නේ. කණ්ඩානම් ભેදෝ මරණයට දුනු නමක්. ස්කන්ධයන්ගේ බිඳීමක් එකට තිබිච්ච බව වෙනවීමක් කියලා කියනවා. පංචෝකාර භවයේ ස්කන්ධ පහෙන් වෙනව පවතින්නට බෑ. ස්කන්ධ පහම තිබිය යුතුමයි. ශෝකනම් ඥාති ව්‍යසනාදී. ඒ කියන්නේ ඥාති ව්‍යසනක ඥාති නැතිවීම, භෝග නැතිවීම, දික්ටි නැතිවීම, සීල නැතිවීම මුල් කරගෙන ඇතිවෙන ශෝක කරන ආකාරය. දෝමනස වේදනාව කියලා ගත්තාම හරියටම. මෙතන පරිදේවනම් ඒ අයගේම ඒ ඥාති ව්‍යසනාදී ඥාති නැතිවීම ආදී මුල් කරගෙන කෑ ගහලා කියන ශබ්ද රූපය අනිෂ්ට චිත්තජ ශබ්දය කියන්නේ එක. දුක්ඛ නම් කායික දුක්ඛ වේදනාව. දෝමනස්ස නම් මානසික දුක්ඛ වේදනාව. කායික දුක්ඛ වේදනාවනේ දුක්ඛ සාගත කාය විඥානය කියලා කියන්නේ. මානසික දුක්ඛ වේදනාව ඒ විදිහට දුක් වෙනකොට හිතේ පහළ වෙන. උපායාස නම් ඥාතීන් ආදී නැතිවීම කරන කොටගෙන ඇති වෙන උපායාස බරපතල විදිහට පීඩනකාරී ද්වේෂය නේද? උපායාස කියන කොට අපට කියනවා දැන් හරියට අර රත් වෙච්ච භාජනයක තිබිච්ච දියරයක් කිසිමක ව්‍යංජනයක කරි එකක් කියනකො ඒක රත් වෙලා රත් වෙලා රත් වෙලා උතුරලා ගිහිල්ලා ඊට පස්සේ ඒක ඉතුරු වෙනවනේ ඒ ටික කැකෑරෙනවනේ අන්න ඒ මට්ටමට ගියාට පස්සේ හිතේ පීඩාව එකට කියනවා ආයාසය කියලා කියනවා උපායාස කියලා කියනවා. හරි. මදගින් මේවා අපි ධාතු කතා ප්‍රකරණයේදී එහෙම අපි විස්තර කළා මොන මොන පරමාර්ථ ධර්මයේද කියලා නේද? මදගින්නෙන් භාජනයේ ඇතුලේ කිසිවක් පැසීම මෙනි ශෝකය. දැඩිගින්නෙන් පැසෙන දේ භාජනයෙන් බැහැර වැගිරේ මෙනි පරිදේ. බැහැරට වැගුරුනාට පස්සේ ඉතුරු වෙන ටික ඒකේ කැරෙන්නේ තිබීම වල උපායස්ති. මම ඒකේ දේ බලලා කීව නෙවෙයි. මේක තියෙනවා ඉතින් මට මතක් කරලා මම කීව පහල එකක් තියෙනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ හා ශෝක පරිදේව දුක්ඛ දෝමනස කෙසේද මේක විස්තර කරන්න ඕනේ නැහැ නේ කියලා කියනවා. උත්පත්තියත් එක්කලා ওই ටික සිද්ධ වෙනවා කියන එක නේද? පේනවනේ කටක් කියලා කියනවා. ජාතිය තිබුණ නැත්නම් ඒවා වෙන්නේ නැහැ නේ උත්පත්ති ගැනීමත් එක්කනේ ඔය සියල්ල සිද්ධ වුණේ. මෙසේ පටිච්ච සමුප්පාද ණය පිළිබඳ ප්‍රත්‍ය ධර්මයන්ගේ හා ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය කි උපකාරක ධර්ම හේතු ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ඒ උපකාරක ධර්මයන්ගෙන් හටගන ඵලය. කියන මේ ධර්මයන්ගේ විස්තරයක් දක්වන ලදි. ඒතොර කියනවා ඒ කියන පටිච්ච සමුප්පාද අංග 12 ගත්තට පස්සේ මෙන්න මේ කියන අද්ද අංග ආකාර සන්ධි වට මූල කියලා තව එතන විශේෂ විග්‍රහයක් කරන්න පුළුවන් කියලා කියනවා. අද්ද කියන්නේ කාල. කාල තුනක් තියෙනවා. අංග. අංග කියනකොට පරිසම්පාද අංග 12ක් තියෙනවා. ආකාර. ආකාර ගත්තරම 20ක් තියෙනවා. සන්ධි. ඒතර ජොයින්ට් කිරීම තුනක් තියෙනවා. සංක්ෂේප කොටස් හතරක් තියෙනවා. වට රවු තුනක් තියෙනවා. මූල මූල දෙකක් තියෙනවා. අපි ඒක ඊළඟ දවසේදී කතා කරමු. කතා කරමු. එහෙනම් අදට වැඩසටහන උගන්වන ටික ඉවරයි. මොනව හරි තියෙනවා නම් අහගන්නට පුළුවන්. විනාඩි 10ක් විතර වගේ දෙන්නට පුළුවන් මේ සඳහා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනවද? මට ස්වාමීන් වහන්ස අපට අර නියාම ධර්ම පහක් ගැන කතා කරානේ ස්වාමීන් වහන්ස. ඉතු නියාම බීජ නියාම ධම්ම නියාම කම්ම නියාම. දැන් මට පොඩි ගැටලුවක් ආව ස්වාමීන් වහන්ස. මේ බුදුදහමේ හැමදේම කර්මයෙන් සිද්ධ නොවෙනවා කියලා ඉගැන්වෙනකොට දැන් අපි හිතමු
අද දේශගුණික සීතල දේශගුණයක් තියෙන වෙලාවක අපට හිසේ කැක්කුම් හිස සෙම අමාරුව හැදෙනවා ඒ දේශගුණය නිසා හැබැයි ඒ සෙම නිසා අපි පීඩාවක් විඳිනවා නම් හිසේ කැක්කුමක් හැදිලා අපිට එදිනෙදා වැඩ කටයුතු කරගන්න බැරුව පීඩාවක් එනවා නම් ඒක කර්මය නිසා කර්මයක් නිසාද ස්වාමීන් වහන්සේන්නේ එහෙමනම් ඒකට එතනදි කර්මය නෙවෙයිද බලපාලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ බලපෑමක් තියෙනවා ඔක තියෙනමයි දැන් ඍතුව නිසා ලෙඩ වුණත් ඔය ඍතුවත් එක්කලා කර්මයේ සම්බන්ධකුත් තියෙනවා හැබැයි කිසිම වෙනසක් වෙන්නේ නැතුව සමහර අපි හැමදාම ඉන්න පරිසරයෙන් ඉන්නවා කැම ටිකත් ඒ විදිහටම ගන්නවා දිනචරියාවත් ඒ විදිහටම කරනවා ඍතුව මාරු වෙලක් නැහැ ඍතුවත් එක විදිහටමයි තියෙන්නේ ඒත් ලෙඩ වෙනවනේ අන්න ඒවා ආකාරික කර්මයන්ගේ අකුසල කර්මයන්ගේ විපාක හැබැයි අපි ඒ ටික ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ ටික ඇහුන්නේ නැහැ කියපු ටික කැඩුන එතන ඇහුන්නේ නැතුව සංකාරික කර්මයන්ගේ විපාක අපේ සංකාරික ඉන්න ප්‍රදේශවලවත් එහෙම කිසිම දෙයක් නැවි අපට මේ ලෙඩ වෙනවා සමහර වෙලාවට පීඩා වෙනවානේ දැන් සමටක් දිනචරියාව හොඳටම ගෙවාගෙන යනවා සමහර දවස්වල හිතන්න බැරි තරම් අපි මොකුත් කරෙත් නැහැ හිත සමාධි වෙන්නේත් නැහැ භාවනාවට චිත්ත පීඩා වැඩි තරහ යන ගති වැඩි අනේ එතකොට ඒ කියන්නේ අසංකාරික අකුසල කර්ම විපාකයන් බලපෑම් කරලා තියෙනවා ඒකට අපට එහෙමයි සර් අර විදිහට දැන් අපි කියමුකෝ බරපතලයේ ඍතු වෙනස් වුණා ඔන්න වැහලා වැහලා එක පාට පායන්න පටන් ගත්තා නැත්තම් පයලා පයලා එක පාටම වහින්ද පටන් ගත්තා නැත්තම් සීතල තිබිලා තිබිලා උණුසුමට මාරු වුණා ඒ වගේ වෙලාවකදී අපට ඔන්න ලෙඩ වෙනවා ඔළුවේ කැක්කුම් අර කිය විදිහට එනවා අරස සමාරු වෙනවා ගෑස්ට්‍රයිටිස් ඇවිස්සෙනවා ඔක්කොම වෙනවා නැත්තම් සෙම්මමවරණ මොනවා හරි වෙනවා අන්න එහෙම කොට ඒ ඍතුව බලපාලා සසංකාරික කුසල කර්ම විපාකයක් තමයි බඳු තැන්වලේ ඍතුවත් සම්බන්ධ කරගෙන මේක සසංකාරික දුර්වලව කර කුසල විපාකයක් තමයි ඒකත් එක්කලා බැඳිලා ඉන්නේ ධර්මානුකූලව සත්‍යාවබෝධයට හේතු වෙන ආකාරයෙන් දැකීමට බැලීමට පිළිපැදීමට මේ ඇති කරගන්න ධර්මඥානෙ සියලු දෙනාටම उपकार वेवाई प्रार्थना करनुमा धर्म अवबोध्य सिद्ध वेवा दिनाटम तिरुवासर।